විරාමෙන් පස්සේ අපි නුගසෙවනේ ඔබ කැමැතිම විශේෂාංගයක් එක්කයි මුද ගැහන්නේ. දැන් නුගසෙවන පටන් ගත්ත කාලේ ඉඳලා මේ වෙනකන් අවුරුදු ගාණක් ඔබ අපිත් එක්ක එක්තලා හිටියා කියලා අපි දන්නවා. ඉතින් නුගසෙවන ආරම්භයේ ඉඳලා මේ වෙනකන් අපේ නුගසෙවනේ පළ ගැස්මේ තිබුණු විශේෂාංග අතර මෙතුවා කාලයකට වෙනස් වෙවි තිබුණු විශේෂාංග කීපයක් තියෙනවා. ඒ අතරින් අත්කම් එතකොට කේක් නිර්මාණ යොම් පිහු මේ විශේෂාංග ටිකට ඔබේ තියෙන වැඩි කැමැත්ත නිසාම අපි අවුරුදු 20 ගාණක් තිස්සේ මේ විශේෂාංග ඔබට අරගෙන එනවා. විශේෂාංගත් එක්ක තමන්ගේ ජීවිතයේ උපරිම මට්ටමකට දියුණුවකට අරන්ගේ පිරිස ඕනෑ තරම් ලංකාව පුරා වගේම ලංකාවෙන් එපිටත් තියෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුව තව දුරටත් ඔබට ලබා දෙන අපේක්ෂාවත් එක්ක අදත් අපි හිතුවා බොහොම ලස්සන කේක් නිර්මාණයක් කොහොමද කේක් එකක් ලස්සනට අයිසින් කරගන්නේ. මේක පෙනුමෙන්නේ අයිසින් කරාම නේද? ඉතින් ඒක ගැන ගොඩාක් අය දන්නවා. මොකද කාලයක් තිස්සේ කියලා දීලා තියෙන නිසා. හැබැයි අලුතෙන් කෙනෙක් ඉන්නවා නම් මේක ඉගෙන ගන්න. අපි හිතුවා කේක් එකක් හරියටම අයිසින් කරගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න. එහෙම හරියට වැඩක් කරනවා නම් ඒ ඉස්සරහින් නමකුත් වැටෙනවා නේ. ඔව්. ඔබ හිතුවා හරි ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දුශාන්ති මදනායකයි අදත් අපිත් එක්ක එකතු වෙන්නේ. අයිබෝන් සුබදාසන. අයිබෝන් සුබදාසන. අපි බලාපොරොත්තුවක් තමයි මේ ඉෂ්ට කරන්නේ නේ. අනිවාර්යයෙන්. මොකද අපි හැමදාම දැන් කේක් හැදුවා. ඊට පස්සේ අපි කප් කේක් හැදුවා. අයිසිනුත් හැදුවා. දැන් අපෙන් ඉල්ලන්නේ කේක් නිර්මාණ කොහොමද කරන්නේ. ඉතින් අද මං හිතුවා නිල් පාට වටත් මැච් වෙනවා. නිල් පාටින් සී තීම් එකක්. කේක් එකක් අපි කොහොමද ගෙදරදී හදාගන්නේ කියලා පෙන්න. ඉතින් හරි. මං ගෙනල්ලා තියෙනවා කේක් එකක්. ඒතරේ කේක් එක ඕගලන්ට කැමති කේක්. මේක රිබන් කේක් එකක්. මේක රිබන් කේක්. හැබැයි ඕගලන් ගෙදරදී කරාදී රිබන් කියලා වෙන්නේ නැහැ. Tamanට කැමති හතරස් රවුම් කැමති හැඩයකින් කේක් එකක් අරගන්න. ඊට පස්සේ මම මෙතනදී පෙන්නනනම් දැන් ෂේඩින්ග්ස් යන්නේ කොහොමද කියලා. එතකොට සී තීම් කම අපිට අනිවාර්යෙන් බ්ලූ යන්න වෙනවානේ. එතකොට මම නිල් පාට අයිසින් අරගෙන ඉස්සලාම මෙහෙම ලයින් එකක් යනවා. ඊට පස්සේ අපි දැන් මේක ෂේඩ් කරන්නනේ. එතකොට අපි තව ලයින් එකක් ওই විදිහට යනවා. ඊට පස්සේ අපිට දැන් මේක ටිකක් ඩාර්ක් වැඩි කියලා හිතමු. ලයිට් කරන්න අපි මන්තාම ලයිට් කරේ නැහැ. ඒතර ලයිට් කරන්න අපිට වෙනම අයිසිං එකක් හදා ගන්න කියලා නැහැ. අපිට වයිට් කලර් එකක් වයිට් ටිකක් එකට ඇඩ් කරන්න. හා හා. ඒතර වයිට් ටිකක් ඇඩ් කරලා මික්ස් කරගත්තාම ඉස්සලා තිබ්බට වඩා ටිකක් ලා පාටක් එනවා. සහ වෙනසකුත් එනවා. ඒතර ඔය විදිහට අපි පාට ටික ටික වෙනස් කරගෙන ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේක දැන් අපි සී තීම් එක නිසා තමයි නිල් පාටට ගියේ. ඉතින් Tamanta කැමති කලර්ස් යූස් කරන්න පුළුවන්. අපි තෝරගන්න තීම් එකත් එක්ක කේක් එකේ ප්‍රමාණයත් වෙනස් වෙන්න ඕනේ නේද? කේක් එකේ ප්‍රමාණය ගැන ගොඩක් වෙලාට තීරණය වෙන්නේ කී දෙනෙක් මේ පාටි එකට ඉන්නවද කැමට. එතකොට අපිට කීයක් කෑලි කපන්න පුළුවන්ද කියන එක මත. ඉතින් ඩෙකොරේෂන් එකේදී නම් කලර් එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්නේ. අපි තෝරගන්න තීම් එක අනුව දැන් අයිසින් කරන්න පටන් ගත්ත මුල් කාලේ කේක් නිර්මාණයකදී අපි මේ වගේ ෂේඩින් එකක් කරේ නැ එකම පාටින් තමයි මුළු කේක් එකම අයිසින් කරගත්තේ. හැබැයි දැන් අර තාක්ෂණයේ දියුණුව එතකොට මේ දේවල් අලුත් වෙවි එනකොට අපි අලුත් නිර්මාණ එකතු කරගනවා. මේ කාලේ අපිට වැඩිපුරම දකින්න තියෙන මේ වගේ ෂේඩින් වල දැන් මේකට ඇත්තනම දැන් මං සී තීම් එක නිසා මං හිතුවා මේක උගන්වන්න පුළුවන් හොඳම කේක් එක සී තීම් එක කියලා. හැබැයි මේකට ඔම්රේ ඩිසයින් එකක් කියලා කියනවා. එතකොට විවිධ වර්ණ එකතු කරගෙනනේ. එතකොට අපි completely different colors යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් dark color එකේ ඉඳලා light color යනකම් කරන්නත් පුළුවන්. අපි දැන් යට කොටස ඉවර කරගෙන ඉන්නේ නේද? ඔව්. දැන් මෙහෙම නිකන් අපි මේ නොසල් එකක් පාවිච්චි කරන්න ඇතුළ කරන්නේ නේද? දැන් අපි මේ කොටස වගේ කරාට පස්සේ අපිට නිල් වලින් ටිකක් එහාට යන්න පුළුවන්. white color වගේ යන්න පුළුවන්. සම්පූර්ණ වයිට් කලර් එකත් එකතු කරගන්න පුළුවන් නේද? පුළුවන්. දැන් මේ වගේ නිර්මාණයක් කරගන්න එක දැන් අයිසින් කරනවා කිව්වහම ගොඩාක් ලොකුවට තමයි අපි ඔලුවට ගන්නෙ නේ. දැන් මේ වගේ ඔබට පේනවාද හරි සරලයි ලේසි වැඩි වැඩ නැහැ. ලස්සනට අයිසින් කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේක හරියට මේ හදා ගන්නවනේ අයිසින් ස්මූත් කරන්න ඕනේ. දැන් මේ අපි මෙච්චරක් අයිසින් දැම්මට මේ සේරම අපි ඉවත් කරමු. දැන් මේ විදිහට ගතට පස්සේ අපි ස්පැචුලා එකක් අරගෙන අපිට පුළුවන් මේක ස්මූත් කරන්න පටන් ගන්න. ඒකෙත් එක පැත්තකටද අපි කරන්නේ? නෑ ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම right hand කෙනෙක් නිසා මම මේ පැත්ත මම left hand නම් මේ පැත්තට යන්න පුළුවන්.
කැමති නම් දෙපැත්තටම උනත් කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ විදිහට ගිහිල්ලා මේකත් මේ විදිහට ස්මූත් කරන්න ඕනේ. දැන් අපි මේ කරන්නේ වැඩිපුර අයිසිං ටික ඉවතට අරගන්න එක. දැන් ඔන්න හැඩෙත් පේනවා කේක් එකේ නේද? දැන් ෂේඩින්ග්ස් උත් පේනවනේ. මුලින්ම අපි තද නිල් පාටෙන් පටන් ගත්තා. ඊට පස්සේ අපි ඒකට වයිට් කලර් එක මිස් කරලා පොඩ්ඩක් කලර් එක අඩු කරගත්තා. උඩ කොටස සම්පූර්ණ සුදු. සුදු වලින් ගියා. දැන් මේ විදිහට කරලා අපි පස්සේ උඩට චුට්ටක් බ්ලූ මේකේ තිබ්බට කමක් නැහැ. ඒ ටිකත් අපි නීඩ් කරලා ඇතුළට මේ එජ් එකේ ඉඳලා එන්න ඕන. අපි මේ අරන් තියෙන කේක් එකේ ප්‍රමාණය කොච්චරක්ද? මේක අඟල් 6 විශ්කම්බයේ තියෙන කේක් දෙකක්. ඒ කියන්නේ කිලෝ එකක කේක් කිලෝ එකක්. අර ගොඩක් කලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කේක් එක පුංචි වුණාමත් අපි කරන්න නිර්මාණය හරියට පේන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම තව එකක් ජානි ගොඩක් අය හිතනවා අපි කේක් එකක් අයිසින් කරනකොට කේක් කුඩු කේක් එක මත ගාවොත් ඒක හරි අන්ටයිඩි කියන්නේ නීට්නස් එක නැති වෙලා. දැන් අපිට මේ විදියට කරලා උඩ කොටස අපිට පුළුවන් මෙහෙම ස්පැචුලා එකක් අරගෙන ඕන්න. තොර මේකට හැබැයි ටර්නින් ටේබල් එකක් ඕනේ. දැන් ටර්නින් ටේබල් එකක් නැති කෙනාටත් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම අතින් කරකව කරකව යන්න. ඔව් මම ඒක අහන්නමයි හිතියේ. දැන් ඔය හැමදේම බලනවානේ වැඩක් කරන්නේ යවන්නේ දෙක ඒක අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අපි මේ කරන්නේ අපේ පහසුව සඳහා තමයි අපි මේ විදියට යන්නේ. අපි මේ මොකද කරන්නේ මේ දැන් සී තීම් එකනේ ඊළඟට දැන් අපි මුහුදට අවශ්‍ය කරන ටික එඩිබල් මම බලන්නේ මේ වටේට මේ එකතු කරගන්න ඒ ක්‍රමේ කොයි වගේද කියලා. දැන් අතින් අලවන්න බෑ නේද? ඒ වැටෙන්නේ නැහැ නේද? සම්බන්ධ රයිසයකට එකතු වෙලා තියෙනවා. හරි. ඊපස්සේ දැන් සයිසස් තියෙනවානේ විවිධ සයිසස් තියෙනවා. ඒකට ඒකත් අපි ලොකු පොඩි එහෙම අරගෙන ටිකක් අහක යනවා. ටිකක් විනෝදෙන් කරන්න පුළුවන් වැඩක් නේ. ඔහම ගහන්න ඕනේ. එතකොට තමයි ඒක ඇලෙන්නේ. මොකද ගොඩක් පොඩි පබළු අපිට අලව ගන්න. අනික මේ ස්වභාවික ලස්සනක් තියෙනවා නේ. අපි අතින් එකතු කරනාට වැඩිය. ඔතන මේ විදිහට කරා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට බෝඩ් එකක් විදිහට නම්බර 8 නොසල් එක අරන්. නම්බර 8 නොසල් එක. 8 ගත්තෙත් අපි දැන් මේක පබළුනේ. එතකොට අපි මේ විදිහට pearl එක වගේ වටේට තියනවා නේද? වටේට යන්න. ඒක ලොකු පොඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙම ඩිෆරන්ස් සයිසස් වලින් ඔහොම යන්න පුළුවන්. චූටියට යන්නත් පුළුවන්, ලොකු කරන්නත් පුළුවන්. ඒ සුදු පාට නිල් පාට එකතු වුණාම වෙනම ලස්සනක් තේනවා නේ? අනිවාර්යයෙන්. මොකද අපි මේකේ pearls එකතු කරපු හින්දා තමයි මම නම්බර 8 නොසල් එක ගත්තේ. මොකද ඒක නේ නොසල් එක පොඩිද? රවුමක්. රවුමක් නේ. දැන් 18 වගේ ගත්තොත් හරුවක් නෙන්නේ. එතකොට මේක මැච් වෙන්නේ නැහැ නෙමේ. හැබැයි pearl effect එක ගන්න ඕනේ. ඒක දැන් පබළු මිලදී ගන්න බැරි කෙනෙක්ට මේකෙන් අපිට මේ විදියට පබළු ඇටයක් වගේ දාගන්න පුළුවන්. ඔව් නේද? හරි ඒක ලස්සනක් තියෙනවා. ඊළඟට දැන් මේක ඩෙකරේට් කරන්න සී තීම් එකනේ. එතකොට අපිට සී ෂෙල්ස් හදාගන්න. සී ෂෙල් එක අපිට හදාන දැන් මේ වගේ සිලිකන් මෝල්ඩ්ස් වෙනද පොලේ ගන්න තියෙනවා. එතකොට මේක අරගෙන අපිට ෆොන්ඩන් අයිසින් එම් පොඩ්ඩක් අරගන්න. දැන් මේ අපි එහෙම හදාගත්තා තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක තුනී කරනවා. හා. එතකොට දැන් අපිට මේ වගේ අච්චු නැත්තම් අපිට පුළුවන් පිහියෙන් මේක හදා ගන්නත් එහෙම නැත්නම් අච්චුවට දාලා ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. ඒකෙදි මේ අයිසිං එක ටිකක් ඝනකමට තියෙනවනේ. ආ. ඉතින් ඒක ගොඩක් ලේසි. ඒත් අපිට කලර් zone එක එකතු කරගන්න පුළුවන්. කලර්ස් තියෙන වෙළඳ පොලේ ගන්න edible ඒව ඔක්කොම. ග්ලිටර් එකක් වගේ නේ. ග්ලිටර් තියෙනවා. දැන් මම පොඩි brown shade එකක් කරොත් අපිට මේ ඔහොම ටිකක් ගන්න තියෙන්නේ. නැචරල් කලර් එක වගේ එන්න. එක බ්‍රවුන් කලර් එක. ඒක එහෙම අරගෙන
අපිට මේක සරස ගන්න පුළුවන්. ඔන්නම් අපිට මේකට සම්පූර්ණයෙන්ම කලර් කරගන්නත් පුළුවන් නේද? සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් තමන්ට ගෝල් කලර් එක අසනම් එක එක pink colors එක එක colors මේ මම edible dust එකකින් කරන්නේ. ඒතර මේ හැම දෙයක්ම කන්න පුළුවන් ඒවා තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. හරි මට පොඩ්ඩක් මෙන්න මේ කට එක පෙන්වන්න. ඒතර දැන් වෙන වෙනම ගන්න ඕනේ. මේකේ තියෙනවනේ කීපයක්. සේරම තියෙනවා. සේරම තියෙනවා. ඉතින් ඕවත් නැති අයට අතින් හදා ගන්න පුළුවන් පිහියක් පාවිච්චි කරලා. මේක පොඩ්ඩක් පෙන්වන්න බල මාමේ තියෙන්නේ අපි මේ සීතීම් එකට හදාගත්ත ඔක්කොම දේවල් ටික මේ එක කට එකක තියෙනවා ඔබට පහසු වේද ඔකට නැත්නම් අර දුශාන්ති කිව්වාගේ අතින් අපිට හදා ගන්න පුළුවන් නේද එහෙම හැකියාව තියෙන අය ඕන තරම් ඉන්නවා මං හිතන්නේ මේ අපි කියලා දෙන දෙයට වැඩිය වැඩි යමක් එකතු කරලා වෙනම නිර්මාණ කරන්න දක්ෂතාව තියෙන අය ඉන්නවා අපිට එහෙම අය ඕනෑ තරම් නුගසෙවණත් එක්ක මුණ ගැහෙලා තියෙනවා එනිසයි මං ආරම්භයේදී කිව්වේ අවුරුදු ගාණක් තිස්සේ නුගසෙවණත් එක්ක එකතු වෙලා මේ වගේ දේවල් ජීවිතේට වටිනාකම් විදිහට එකතු කරගත්තා කොහෙතනින් නැද්ද දැන් මේ කතාව අතර කේක් එක හදලා ඉවරයි හදලා ඉවරයි ඉතින් තව දේවල් තියෙනවා ඕන නම් ඇඩ් කරන්න පුළුවන් එඩිබල් එඩිබල් ග්ලිටර් කියලා එකක් තියෙනවා ඒකත් කන්න පුළුවන් ඒක දැන් එකතු තියෙනවා ඒක අපි නිල් පාටම ගෙනාවම ඒකත් අර අර විදිහටම අපි ඔහොම කරලා දාන්න ඕනේ එහෙම නැත්නම් අපි ඕනනම් අපිට මෙතන වටේ මොකක් කේක් එකට ලං කරලා පිඹින්න පුළුවන් शाइन वेला तीन थी मेक खान बेरी किसम देखने खान बे मेक इतनी हाट हेम देम एडिबल थिंग अपीट मे वगे निर्माण अतर मसल्स अच्छू आवाश्यक केक निर्माण कला पटांगत कल संसाधन बेलो हम अतम मे कल कोमन लसन फेनुम सह वटनाकम अभी निर्माण करगा पुलवाबट हितेन मैं तम ये अवसान निर्माण हरम लसन हरम सिंपल सरल हरी लसन तीर थिंग उत्साह बला मे वगे निर्माण ඔබට ඔබේ ගෙදර උපන්දින උත්සවයකට උනත් හදා ගන්න හරිම ලේසි. එහෙනම් අන්තිම පියවර මොකද්ද? දුරකථන අංකය කියමු අපි. 0777 366 1982. තවසරක් මතක් කරමු. 0777 366 1982. හරි දැන් මේ නිර්මාණය හරි ලස්සන නිසා අනිවාර්යයෙන්ම ඇයට දුරකථන නැමුතුම් ගොඩක් එයි. අය පුළුවන් විදිහට ඒවට ඔබට උත්තරත් ලබා දෙයි. බොහොම ස්තුතියි එහෙනම් අද පොරොන්දුවක් ඉෂ්ට කරවන්න ඔබට ලබා දීපු. අපි තවත් දවසක මුණ ගැහමු ආයුබෝවන්.